අයබෝවන් ගැමියා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ හොඳාකාරවම දන්නවා. ගෙදරකට එක මිරිස් පැලයක් හදාගත්තොත්. ඒ කියන්නේ ලොකු මිරිස් පඳුරක් හදාගත්තොත් තනි අස්වැන්නෙන් ගෙදර පරිභෝජනයට ඇති. මං කිව්වේ දැන් නයි මිරිස් වගේ දෙයක්. හැබැයි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපි පැල ගොඩාක් හිටෙව්වට පැල ඔක්කොම මැරිලා යනවා. එක්කෝ කොළ කොඩ වෙනවා. අස්වැන්නෙන් නැ ලෙඩ දෙනවා. දැන් මම ඔබට අද කියලා දෙන්නේ තමන්ගේ ගෙදරට එක මිරිස් පැලයක් හරි මිරිස් පැල කීපයක් හරි කිසිම සතෙක්ගේ හානියක් නැතුව 100ට 100ක් ආරක්ෂාකාරීව හොඳ නිකන් පොලි ටනල් එකක අස්වැන්න ගන්නවා වගේ හොඳ ෆ්‍රෙෂ් නයි මිරිස් වගාවක් හදාගන්නේ කියලා. ඉතින් මේකට නයි මිරිස් විතරක් නෙමෙයි අනික ඕන භෝගයක් ඔබට භාවිතා කරන්න පුළුවන්. ඇත්තටම වැඩේ තියෙන්නේ දැන් අපි පොලි ටනල් එකක් හදන්න ගියොත් ඔබට ලොකු වියදමක් යනවා. අනිත් එක ඉතින් ව්‍යාපාරික වදගාවකට නම් ඒක ගොඩක් ප්‍රයෝජනවත්. නමුත් හැබැයි දැන් ඔබ ගෙදෙද්දි ඔබට පොඩි විසිකන්න ඉටිකොල කෑල්ලක් අරගෙන පොඩි දැලක් භාවිතා කරලා මේ වගේ ලස්සන ටනල් එකක් හදාගන්න පුළුවන්. එහෙනම් අපි වැඩේට බහිමු. මේක හරි සරලයි. හැබැයි මතක තියාගන්න ඔබට මේක ව්‍යාපාරික වගාවකට නම් මේ ක්‍රමය සුදුසු නැහැ. ඉතින් ඒකට සාර්ථකම ක්‍රමය ලොකු පොලි ටනල් එකක් සාදා ගැනීම. නමුත් ගෙවතු වගාවේදී අපිට අඩු ඉට ගැඩේදී ඊළඟට සමහර විට අපිට ගෙදර පවුල කට්ටියට එක මිරිස් කරලා ගහක් හොඳට හැදිලා තිබ්බනම් මාසික පාරිභෝජනයේ ප්‍රමාණය. ඉතින් ඒ හින්දා අපි මේ එක මිරිස් ගහක් තමයි හදාගන්නේ. ඉතින් මුලින්ම මම මේකෙදි කරන්නේ මේ මට හම්බුණා වීසි කරලා තිබිච්ච ෆෑන් එකක කවරයක්. ඉතින් ඒ කවරයටම අපි මෙතෙන්දි යකඩ කම්බි කීපයක් බැඳගෙන රවුමක් හදාගත්තා. දැන් ඔබට පේනවා මේකේ හැඩේ නිකන් බම්බුවක් විදිහට හරි සරලයි. ඉතින් මේ සඳහා ඔබේ නිවසේ තියෙන ඉවතලන ද්‍රව්‍ය ඔබට භාවිතා කරන්න පුළුවන්. මේකම කියලා නැහැ. නමුත් මීට ලේසි ආදේශක ක්‍රමයක් ඔබට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම මේකට කෘමි ප්‍රතිරෝධී දැලක් වටේම හොඳට ආවරණය කරගන්න. ඉතින් මේ වගේ දැලක් ගැනීමේ වාසිය තමයි සතුන් එක එක කෘමි සතුන් හානි කරන්න ඒගොල්ලන්ට එන්න බෑ, තුරට එන්න බෑ. මොකද අපි මේක මේ මිරිස් ගහ ආරක්ෂාව ඒ කෘමීන්ගෙන් ලබා දෙනවා. හැබැයි අපි උඩ පැත්තේ මේ දැල ගන්නෑ, වටේට තමයි මේ විදිහට මම මේ කම්බි කැබලි වලින් මේක හොඳින් තද කරගෙන මෙහෙම බැඳ ගන්නවා, අඬුවකින් තද කරගෙන. ඉතින් ඔබට ඔය කම්බි දිරන්නේ නැති කම්බියක් නම් වඩා හොඳයි. ඉතින් එහෙම වටේම අපි කවර් කරගන්න. ඊළඟ පියවරට ඔබට UV පොලිතින් එකක් තියෙනවා නම් ගොඩ කාලයක් ඔබට මේක තියාගන්න පුළුවන්. හැබැයි UV පොලිතින් එකක් නැත්තම් ඔබ ගෙදර අපි හිතමු පොත් පිටකොළ දාන්න ගේන පොලිතින් එකක් නැත්නම් ඔබට ගෙදරට ගේන භාණ්ඩවල ඕන තරම් පොලිතින් කොළ තියෙනවා. ඒ වගේ ට්‍රාන්ස්පරන්ට් එහා මෙහා පේන පොලිතින් කොළයක් අරගෙන උඩත් කවර් කරගන්න. හරි. දැන් අපි මෙන්න මේ විදිහට කවර් කරගත්තට පස්සේ ඊළඟ පියවර තමයි අපි පැලයක් සිටවා ගැනීම. දැන් මම මෙතෙන්දි පොඩි මිරිස් පැලයක් ගන්නවා. හැබැයි මේ සිටවන පැලේ හොඳ කොම්පෝස්ට් මිශ්‍රණයක සිටවීම වන්න අපි වග බලා ගන්න ඕනේ. මොකද අපි පොලි ටනල් එකක ව්‍යාපාරික වගාවේදී නම් කෙලිම කොහුබත් වල තමයි සිටවන්නේ. මොකද අපි ඒකට පොහොර මාධ්‍ය විදිහට දියර පොහොර ඉරිගේෂන් සිස්ටම් හරහා ලැබෙන්න සලසනවා. නමුත් මෙතෙන්දී අපිට පොහොර දැමීමක් අපි සිදු කරන්නේ. අපි ගෙවතු වගාවදී කොහොමත් රසායනික පොහොර වලට යන්නේ. ඉතින් ඒ හින්දා ඔබට මේක හොඳ කොම්පෝස්ට් ගතිය තියෙන හොඳ ඒ කියන්නේ ගොම ඒ වගේ දේවල් ඔබට කලවම් කරන්න පුළුවන්. නැත්නම් කුකුල් පොර ඒ ඕන දෙයක් කලවම් කරලා හොඳ පස් මිශ්‍රණයක් ගන්න. ඉතින් මේක ජීවාණුහරණය කරලා තිබුත් වඩා හොඳයි. ඉතින් ඔබට ජීවාණුහරණය ගැන වීඩියෝ අවශ්‍ය නම් කමෙන්ට් කරන්න. අපේ දැනට ඒ ගැන වීඩියෝසුත් තියෙනවා. ඊට අමතරව වීඩියෝ අවශ්‍ය නම් අපි මම ඒවට සාර්ථකම ක්‍රම කියලා දෙන්න. ඉතින් ඊළඟට ඔබට මේක හොඳට මේ විදිහට පැලේ සිටුවා ගැනීම කරගන්න පුළුවන්. පැලේ සිටවගෙන මේක අපි කවර් කරගන්න. හැබැයි ඊළඟ දේ තමයි අපි කොහොමද දැන් මේ වගේ දෙයක් දාගත්තට පස්සේ වතුර දාන්නේ. ඔව්, ඒ ගැටලුවට පිළිතුරු විදිහට ඔබට ගෙදර අයින් කරන බටයකට එක පුනීලයක්. එහෙම නැත්නම් දැන් අපි නම් මේ අයින් කරපු පොඩි වතුර බෝතල් කැබැල්ලක් දෙකට කපලා ඒක තමයි සෙට් කරගත්තේ. ඒ විදිහට සෙට් කරගන්න පුළුවන්. ඉතින් ඔබට වතුර දාන වෙලාවට මේකට මල් බාල්දියකින් හරි පොඩ්ඩක් වතුර දාන්න විතරයි තියෙන්නේ. අනිත් දේ වතුර ගොඩාක් නාස්ති වෙන්නේ නැහැ. මොකද අවුව තියෙන ගහක ගොඩාක් වතුර ජලයේ වාෂ්ප වෙලා එයට ගොඩක් අවශ්‍ය වෙනවා. නමුත් මේ වගේ පොඩි ඔබ සදාගන්න මේ මිනි ටනල් එකකදී මේ වගේ කූඩාරගමකදී වතුර වාෂ්ප වීම සිදු වෙන්නේ ගොඩක් අඩුයි. ඉතින් ඔබ මෙන්න මේ විදිහට සාදාගෙන
ඔබට කරගන්න පුළුවන්. මම දැන් ඔබට පෙන්නන්නම් මේ විදිහට පළදාව තියෙන එක. ඔව්. දැන් මම මේකේ මෙහෙම ඔබට අපි මේක උස්සලා අයින් කරලා පෙන්නු. දැන් මේක නම් ටික ඊට වඩා ලොකුවට තියෙන්නේ. මේකේ තියෙන්නේ වටේ දැලක්. දැල් රවුම උඩින් තමයි අපි කෙලින්ම මේ විදිහට වටේට කෘමි ප්‍රතිරෝධී දැලකුයි ඊළඟට උඩට ඉටිකොලයක් දාලා තියෙන්නේ. ඉතින් බලන්න මේ මිරිස් ගහ හොඳ සාර්ථකව හැදිලා කිසිම ලෙඩක් නැහැ. බලන්න එක කොලයක්වත් කොඩ වෙලා නැහැ. මොකද මිරිස් කොල කොඩ වීම කියන්නේ ලොකු මිරිස් ගස් වලට ලොකු එන ප්‍රශ්නයක්. ඉතින් ඒක කොල කොට වීමත් එක එක ක්‍රම තියෙනවා. මම ඒවටත් බෙහෙත් කරන හැටි අපේ වීඩියෝ තියෙනවා. ඉතින් ඒවා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් බලන්න ඔබට ඒවැනුත් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රමයේ අත්හදා බලන්න ඔබට හොඳ. මේක මිරිස් වලට විතරක් නෙමෙයි ඔබට වගාවක් කරනකොට ඔබට බේරා ගන්න අමාරු ඕන ශාකයකට මේක කරන්න පුළුවන්. හැබැයි එක දෙයක් මතක තියාගන්න, ස්වපරාගණයේ තියෙන ශාක විතරයි මේකෙදි කරන්න පුළුවන්. නැත්නම් ඔබ සමහර වෙලාවට මේ අපි මේ කූඩාරම අයින් කරලා පරාගණය මැනුවල් කරන්න වෙනවා. ඉතින් ඒ හින්දා දැන් මිරිස් වගේ ශාක ස්වපරාගණය වෙනවා. ඒ කියන්නේ කිසිම සතෙක් නැතුව වුණා පරාගණය. ඉතින් ඒ හින්දා මේ වගේ දෙයකට මිරිස් ලේසියෙන්ම කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා දැන් ඔබේ පුංචි ගෙවත්තට පවුලට අවශ්‍ය පොඩි මිරිස් පළදාව මේ වගේ එක මිරිස් ශාකයක් හදාගත්තොත් ඔබට ලබා ගන්න පුළුවන්. මේක ඉතින් තව ගහ වැඩෙන්න වැඩෙන්න හොඳට හැදෙනවා. හැබැයි අපි මේ පොඩි කූඩාරම හදා ගන්නකොට මිරිස් ගහට වැඩෙන්න ඉඩ ඇතුව ටිකක් ලොකුවට හදා ගන්න වග බලා ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔබට තියෙන ලොකු ගැටලුවකට විසඳුමක් වේවි කියලා. ඉතින් මේක සරල විසඳුමක්. මේක කරලා බලන්න 100%ක් සාර්ථකයි. කිසිම වස විසක් නැතුව ඔබට හොඳ වගාවක් කරගන්න පුළුවන්. ඉතින් ඔබේ වගාව දියුණු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ඔබට ජයෙන් ජයම සිදු වේ. ඉතින් දැනට ඔබ ගැමිය YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි දාන නිර්මාණ දුර්ලභ ශාක ගැන ගොඩාක් අපි videos අපි වයි වාරන video ගොඩාක් කරනවා. ගොඩක් හැම ඔබේ data වලට වැදගම තියෙන video. ඉතින් ඒව බලන්න අනිවාර්යෙන් bell icon එක click කරන්න. එතකොට හැමෝටම ඉස්සෙල්ල බලන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.